අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාළබේ කහන්තොට පාර නොම්බර 212 1B නිවසේ පදිංචි ජීසී සුගන්ධිකා පෙරේරා සහ ඉසුරු දුලාංජන් සිගේරා කියන පින්වතුන් ඇතුළු
පෞලේ පින්වත් පිරිස අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව අපි කලින් සතියේ ආරම්භ කරපු දේශනාව අපි විශේෂ දේශනාවක් ආරම්භ කළා මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන පෝතලිය කියන සූත්‍ර දේශනාව මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ එක්තරා සමයක මේ අංගුත්තරාප කියන ගමේ ආපන කියන නියම් ගමේ වැඩවාසය කරද්දී උන්වහන්සේ මේ අංගුත්තරාප කියන නගරේ ආපන කියන නියම් ගමේ දවසක් උදෑසන පිණ්ඩපාතයේ වැඩම කරලා ඒ පිණ්ඩපාතයේ නිමා කරලා උන්වහන්සේ එක්තරා ගසක් මුලක වැඩ ඉන්නවා ඒ දවසේ පෝතලිය කියලා එක්තරා ගෘහපතියෙක් එතනින් යනකොට බුදුරජාණන් වහන්සේව දැකලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එකත් පසෙක සිටගෙන භාග්‍යවතුන් වහන්සේත් එක්ක කතා බහක නිරත වෙනවා එතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තේනුපසංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරණීයං වීතිසාරේත්වා ඒකමන්තං අට්ටාසි ඒකමන්තං තිතං කෝපෝතලියං ගහපතින් භගවා ඒතද වෝච දැන් මෙතන විශේෂම කරුණක් සඳහන් කරලා තියෙනවා දැන් මේ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේව දැකලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මේ භාග්‍යවතුන් වහන්සේ එක්ක සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං සතුටු විය යුතු කතා සිහි කල යුතු කතා කරලා එකත් පසෙක හිටගෙන ඉන්නවා ඒකමන්තං තිතං මෙනි මේ කාරණාව පින්වතුනි මං හිතන හරි විශේෂ කාරණාවක් මොකද මේ ආචාර සම්පන්න පුද්ගලයෙක් තුල දකින්නට ලැබෙන විශේෂ ගුණාංගයක් ආචාර සීලී පුද්ගලයෙක් තුල දකින්නට ලැබෙන විශේෂ ගුණාංගය ඒ ගුණාංග පිඟුතුනි නිවනට අදාළ වෙන ගුණාංග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මං හිතනම් මේ කාරණාව ලපට වෙනම දේශනාවක් තුලින් සාකච්ඡා කරන්නට වටින කරුණු කාරණා කියලා මොකද අද කාලේ බොහෝ දෙනෙක්ගේ ළඟින් ඉවත් වෙලා තිබෙන කරුණු කාරණාවල් නිසා ඒ කාරණාවල් යම් කිසි කෙනෙක් මුණ ගැහුනම ඒ මුණ ගැහිච්ච කෙනත් එක්ක අපි සමහර වෙලාවට කරන්නේ අපේ තියෙන අවශ්‍යතාවයේ ඍජුව මුණ ගැහිච්ච වෙලාවෙම ප්‍රකාශ කරනවා පිඟුතුනි ධර්මයේ ඒ කාරණාව උසස් කරුණක් හැටියට පිඟුතුනි සලකලනේ කෙනෙක් මුණ ගැහුනම ඒ මුණ ගැහිච්ච කෙනත් එක්ක තමන්ගේ අදාළ අවශ්‍යතාවය මුලින්ම කියලා කතාව ආරම්භ කරන එක අපි කෙනෙක්ව මුණගැහෙන්න ගියාම ඒ මුණගැහෙන කෙනාත් එක්ක පළමු කොට කතා කළ යුතු ආචාර සම්පන්න භාවයන් අපතුල තියෙන්නට ඕන මේ දේවල් පින්වතුනි සම්පූර්ණයෙන්ම අපේ නිවනට අදාළ වෙනවා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාවල් අපට පුරුදු පුහුණු කරන්න දේශනා කරලා තියෙන්නේ දැන් ගණක මොග්ගල්ලාන සූත්‍රේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ගණක මොග්ගල්ලාන දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ 90 වෙනි පිටුවේ තිබෙන මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ කෙනෙක් නිවන් දකිනකොට ඒ නිවන් දකින කෙනා පුරුදු පුහුණු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවද කියලා නැත්නම් කැමැති තැනකින් පටන් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔබ වහන්සේගේ ශාසනය ඒ කෙනාට ආරම්භ කළ යුතු ස්ථීර තැනක් තියෙනවද? එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා "ඔව්. ගණකය මගේ ශාසනය යම්කිසි කෙනෙක් මේ ශාසනයට ඇවිල්ලා නිර්වාණ මාර්ගයට යනවා නම් ඔහු ඒ නිවන් මගට යන ක්‍රමවේදයක් තියෙනවා. පළවෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ එන කෙනාට
පළවෙනියටම කරන්න තිබෙන වැඩේ තමයි සිල්වන්ත වෙන එක. එතනදි සීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පාතිමෝක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. මේ කෙනෙක් සිල්වන්ත වෙන්නට ඕන ප්‍රාතිමෝක්ෂ සංවර සීලිය සහ ආචාර ගෝචර සම්පන්න සීලිය. මේ ආචාර ගෝචර සම්පන්න භාවයේ කියලා කියන්නේ පින්වතුනි කෙනෙක් තුල පුරුදු පුහුණු කරගත යුතු විශේෂ ගුණාංග රාශියක් එකට එකතු වෙලා තිබෙන කරුණු ගොඩක්. දැන් මෙතන පින්වතුනි මේ කාරණාව මීමී කරුණු කියලා ගොඩක් දේශනා කරලා නැහැ. නමුත් ධර්මී බොහෝ තැන්වල ඒ කාරණාවල් ඒ විදිහට දේශනා කරලා තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ආචාර සම්පන්න භාවයක් පුරුදු පුහුණු කරගන්නකොට මොන මොන වගේ කරුණු කාරණාවල්ද ඒ කෙනා පුරුදු පුහුණු කරගන්න ඕන කියලා අපි ඉදිරි ධර්ම දේශනාවකදී මේ පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡා කරමු කියන අදහසයි මට හිතෙන්නේ. මොකද ඒ තරමටම වැදගත් ඒ කරුණු සාකච්ඡා කරන එක. මොකද අද කාලේ බොහෝ දෙනෙක් කෙනෙක් එක්ක කතා බහ කරනකොට මේ ආචාර ගෝචර සම්පන්න ස්වභාවයන් ආචාර සීලී ස්වභාවයන් ඔවුන් තුල දකින්න ලැබෙනවා හරි අඩුයි. දැන් සමහර වෙලාවට අපි කෙනෙකුගේ ළඟට යනකොට ඒ කෙනා අපිට වඩා මොන වගේ තත්වයක ඉන්න කෙනෙක්ද, අපිට වඩා වැඩිහිටි කෙනෙක්ද, ගුණයෙන් වැඩිද, උසස්කමින් වැඩිද, මේ කරුණු කාරණා සලකලා ඒ කෙනාට ගරු කිරීම විශේෂ ගුණාංගයක්. එහෙම නැත්නම් අප තුල තිබෙන මාන්‍ය ආදී මේ කෙලෙස් ධර්මයන් පින් උතුණි බලවත් වෙනවා. දැන් මාන්‍ය ගැන සාකච්ඡා කරන තැන සඳහන් කරලා තිබෙන්නේ මේ මාන්‍ය විවිධ ආකාරයට කෙනෙකු ළඟ වෙනස් වෙනවා. සමහර වෙලාවට තමන්ට වඩා උසස් අය ඇසුරු කරනකොට මේ කෙනත් මම හා සමානයි, මොහොත මම විශේෂයෙන්ම ගරු කළ යුතු නැහැ, මොහොත මම වැඳිය යුතු නැහැ, විශේෂ කෙනෙක් හැටියට මොහොව සලකන්න ඕන නැහැ කියලා එහෙම හිතලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ගොඩක් වෙලාවට පින්වතුනි එහෙම අදහස් හිතට එන්නේ ඒ තැනට තමන්ට යන්න බැරි වුණා. දැන් තමන්ට වඩා සුදුසුකම් වලින්, තමන්ට වඩා ගුණධර්ම වලින් කෙනෙක් ඉහළට ගියාම ඒ ඉහළට ගියපු කෙනාට ගරු කරනවා කියන එක තමන්ගේ ළඟ තිබෙන විශේෂ ගුණයක්. හැබැයි ඒ ගුණයේ පින්වතුනි අප තුල පුරුදු පුහුණු කර ගැනීම අනිවාර්යයි. ඒ කරුණ නිවනටත් අනිවාර්යයි. දැන් අපි කෙනෙක් එක්ක කතා බහ කරනකොට කතා බහ කරන්න උණු මුලින්ම අපි අවශ්‍යතාවය නෙවෙයි. දුරකතන ඇමතුමක් ගත්තත් එහෙම නැත්නම් කෙනෙක් මුණ ගැහිලා කතා බහ කළා අපි ඒ කිනාට පළමුවේ ආමන්ත්‍රණය කරන්න උණු වචනය කොහොමද? හොඳින් ඉන්නවද? සනීපෙන් ඉන්නවද? සුවෙන් ඉන්නවද? මේක පින්වතුනි බුදුරජාණන් වහන්සේ පවා විවිධ පුද්ගලයෝ එක්ක කතා බහ කරනකොට උන්වහන්සේ පවා පින්වතුනි මේ කාරණාවල් සිදු කරලා තියෙනවා. මොකද ඒ තරමටම ඒ කරුණු වැදගත් කරුණු නිසා. දැන් මෙතන මේ ගෘහපතිතුමත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක මෙන්න මේ කරුණු කතා කරනවා. දැන් විදෙස් රටවල්වල ජීවත් වෙන අය ගොඩක් මේ අත්දැකීම් ලැබලා ඇති. ඒ රටවල්වල මිනිසුන්ගේ ළඟ මේ ආචාර සීලී ගුණධර්ම කොච්චර දියුණු ලෙස වැඩිලා තියෙනවද කියලා අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරනවා. අපට වඩා විදෙස් රටවල් මෙහිම බලවත් වෙලා දියුණු වෙලා මේ තරම් ඉහළට ගිහිල්ලා කියලා සාකච්ඡා කරාට ඔවුන් එහෙම දියුණු බවක් ඇති උනේ කුමන කරුණු නිසාද කියලා අධ්‍යයනය කරනවා ගොඩක් දෙනෙක් ළඟ අඩුයි. අපි පිට රටවල් වල තියෙන නුසුදුසු දේවල් නිවී අපි සාකච්ඡා කරන්නට ඕන. ඔවුන්ගේ ළඟ තිබෙන උසස් ගුණධර්ම සාකච්ඡා කරනව නම් වටිනවා. මේ රටේ මෙහෙම තියෙනවා, මේ රටේ මේ විදියයි කියලා ඒ රටවල් පිළිබඳ උදම් අනන එක නෙවෙයි. ඒ ඔවුන්ගේ ළඟ තිබෙන මේ ගුණධර්ම, ඔවුන්ගේ ළඟ තිබෙන උසස් ගතිගුණ, සිරිත් විරිත් ආචාර සම්පන්න භාවයන් මෙන්න මේ දේවල් පින්වතුනි අප තුල දියුණු කරගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. හැබැයි අපිට ඒ දේවල් විදේශ රටවල් වලින් පුරුදු පුහුණු වෙන්න ඕනම කියලා එකක් නැහැ. මොකද අපේ ධර්ම ග්‍රන්ථවල ඒ ආචාර ගෝචර සම්පන්න ස්වභාවයන් මොන වගේද කියන කාරණාව හොඳට උගන්වලා තියෙනවා. ඒ තුලින් පින්වතුනි මේ අනිත් අයට පරාර්ථකාමීත්වයක් කරනවා.
දැන් පරාර්ථකාමීත්වය කියන කාරණාව ගොඩක් වෙලාවට බොහෝ දිනෙක හඳුන්වනවා උසස් දෙයක් ඇටියට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ පරාර්ථකාමීව කටයුතු කරන්න අනිත්‍යය ගැන හිතලා කටයුතු කරන්න කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ආත්මාර්ථය තුළයි දැන් අපි සාකච්ඡා කරන්නේ ආත්මාර්ථය නෙමෙයි ගොඩක් වෙලාවට පරාර්ථකාමීත්වය අනුන් වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයක් පිළිබඳ නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුළ ඊට වඩා වෙනත් කරුණක් උන්වහන්සේ දේශනා කරනවා ඒ තමයි ආත්මාර්ථය තුළින් පරාර්ථකාමීත්වය හොයන එක කොහොමද තමන් තුළ ඉස්සල වෙලා ආර්ථයක් ඇති කරගන්න පළමු කොට තමන් තුළ අර්ථයක් ඇති කරගත්තම දන්නේම නැතුව පිංඔතුනි පරාර්ථකාමීත්වයක් වෙනවා දැන් එක උදාහරණයක් සඳහන් කළොත් අපි හිතමු ඔන්න කෙනෙක් සිල්වන්ත වෙනවා කෙනෙක් දිවි හිමියෙන් ප්‍රාණඝාතය කියන ශික්ෂාපදයේ රකින්නවා මම පණ තියෙන සතුන් මරන්නේ නෑ පිංඔතුනි කෙනෙක් ප්‍රාණඝාත කියන මේ ශික්ෂාපදයේ රකින්න පටන් ගත්තොතින් පිංඔතුනි හිතන්ඩ ඒ කිනා තුල මේ තමන් වටා ජීවත් වෙන මිනිසුන්ට ඔහු පිළිබඳ කොයිතරම් විශ්වාසයක් තියෙනවද මිනිසුන්ට පමණක් නෙවෙයි ඔහු ළඟ ජීවත් වෙන තිරිසන්ගත සතාට පවා ඔහු පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා බලන්න පින්වතුනි තමන් තුල ආර්ථයක් ඇති කරගත්තා දන්නේම නැතුව පින්වතුනි පරාර්ථකාමීත්වයක් සිද්ධ වෙලා මම පණ තියෙන සතුන් මරන්නේ නැහැ ඊළඟට පින්වතුනි කෙනෙක් තුල ඇති කරගන්නවා මම අනුන්ට අයිති දේවල් හොරකම් කරන්නේ නැහැ සොරකම කියන මේ ශික්ෂාපදයේ මම රකින්නවා මම සොරකමින් වැළකීලා ජීවත් වෙනවා පින්ඔතුනි මෙහිම කෙනෙක් තුල පුරුදු පුහුණු කරගත්තොතින් ඒ පුරුදු පුහුණු කරගන ශික්ෂාපදය ලෝකයාට කොච්චර පරාර්ථයක් සිදු වෙනවද අන්නයට මොනතරම් අර්ථයක් ඒකින් සිද්ධ වෙනවද ඔහු පිළිබඳ දැඩි විශ්වාසයක් පින්ඔතුනි තමන් වටා ඉන්න පිරිසට ඇති වෙනවා සොරකම කියන මේ ශික්ෂාපදය තමන් තුල රැකගන්නවන ඊළඟට කාමී වර්ධවා හැසිරෙනවා කියන එක තමන් තුල පුරුදු පුහුණු කරගත්තොතින් පින්වත්නි හිතන්ඩ ඒ තුලින් ලෝකයාට මොනතරම් ආර්ථයක් සැලසෙනවද තමන් තුල පුරුදු පුහුණු කරගන්නා මම කාමී වර්ධවා හැසිරෙන්නේ නේ දැන් අද බලන්න සමහර කාන්තාවක් පිරිමි ඉන්න තැනකට පිරිමි සමාජයත් එක්ක වැඩිපුර ඇසුරට යන්න එතරම් කැමැත්තක් නේ මොකද ඔවුන්ට ජීවිතේ රැකවරණයක් නැති නිසා හැම කෙනෙක් මෙහිම නෙමෙයි නමුත් බොහෝ කාන්තාවන් එහෙම ඒ සමාජයට යන්න ඉතාම බයයි හැබැයි තමන් තුල ඇති කරගන්නවා නම් ප්‍රතිපදාවක් මම කාමිහි වර්ධවා හැසිරෙන්නේ නේ පිංගුතුනි බලන්න ඒ ශික්ෂාපදය තමන් තුල දියුණු කරගත්තම තමන් දන්නේම නැතුව ලෝකයාට අර්ථයක් සැලසিলা පරාර්ථකාමීත්වය කියන්නේ අන්නේ එකයි ඊළඟට තමන් ප්‍රතිපත්තියක් රකින්නවා මම කවදාවත් විහිළුවකටවත් බොරුවක් කියන්නේ නෑ එහෙම කෙනෙක් තුල පුරුදු පුහුණු කරගත්තොතින් ඔබ හිතන්න ඔහු මොනතරම් පරාර්ථයක්ද සිද්ධ කරන්නේ තමන් තුල අර්ථයක් ඇති කරගන්නවා මම බොරු කියන්නේ නෑ දන්නේම නැතුව පිංඔතුනි ලෝකයාට අර්ථයක් සිද්ධ වෙලා මොකද ඔහු කියන සෑම වචනයක්ම පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා ඊළඟට මම කවදාවත් මත්පැන් පානය කරන්නේ නෑ බලන්න ඒක තමන් තුල පුරුදු පුහුණු කරගත්තම ලෝකයාට මොන තරම් වටින අර්ථයක්ද සිද්ධ වෙන්නේ මෙන්න මේ ගුණධර්ම තමන් තුල දියුණු කරගත්තොතින් දන්නේම නැතුව ලෝකයාට අර්ථයක් සිද්ධ වෙලා දැන් අද බලන්න කෙනෙක් වැසිකිලි කැසිකිලි කරන්න යනවා පොදු තැනකට සමහර වෙලාවට වැසිකිලි කැසිකිලි කරලා නිමා වෙලා ඒ ශරීර කෘත්‍ය අවසන් වෙලා එතනින් එනකොට තමන්ට හිතනවද තමන් ඒ කටයුත්ත නිමා වුණාම තමන් එතනින් යන්නේ තව කෙනෙකුට එතනට ඇවිල්ලා ඒ කටයුත්තට සම්බන්ධ වෙන්න පුළුවන් කියන අදහසින්ද කියලා බලන්න සමහර වෙලාවට අද කාලේ පොදු තැන්වල ඒ වැසිකිලි කැසිකිලි කොයිතරම් අපවිත්‍රද ඇයි ඒ අර තමන් තුළ තව කෙනෙකුට මම අර්ථයක් සලසන්නට ඕන කියන අර්ථය තමන් තුළ නේ පිංගුතුනි ඒ දේවල් කුසල් වැඩෙන දේවල් තමන් යම් කිසි ස්ථානයක් පවිත්‍ර කටයුත්ත සඳහා පාවිච්චි කරා නම්
ශරීර කෘත්‍යයක් සඳහා පාවිච්චි කරා නම් එතනින් නික්මෙනකොට තවත් කෙනෙක් එතනට ආවම ශරීර කෘත්‍යයක් කරන්න පහසු වෙන විදියට එතනින් ඔබ පිට වෙලා යන්න. එතකොට තමන්ගේ කාර්යභාරය අවසන් වෙලා එතන හොඳට පිරිසිදු කරලා තවත් කෙනෙකුට පහසුවෙන් ඇවිල්ලා ශරීර කෘත්‍ය කරන්න පුළුවන් විදියට එතන හදලා යනවා නම් ඒක මොනතරම් කුසල් වැඩෙන පින්කමක්ද? පින්වතුනි සැබෑවටම කුසල් වැඩෙන පින්කමක් ඒක. තව කෙනෙකුට අපහසුතාවයක්ට ඇත් කරන්නේ. ඔබ තමන්ගේ ළඟ තිබෙන කුණු ටික ගිහිල්ලා ඔබ දානවා තවත් කෙනෙකුගේ නිවසක් ළඟ. තමන්ට අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒ කුණු ටික නිසා තමන්ට හිතෙනවා නම් ඒ කෙනාටත් ඒකෙන් අපහසුතාවයක් ඇති වෙනවා කියලා. බලන්න පින්වතුනි මෙන්න මේකයි පරාර්ථකාමීත්වය කියන්නේ. තමන් තුළ ආචාරශීලී බවක් ඇති කරගන්න. කෙනෙක් එක කතා බහ කරනකොට තමන් ජීවත් වෙනකොට තමන් තුළ ඇති කරගන්න මම කවදාවත් තැන් තැන් වල කුණු දාන්නේ නැහැ. බලන්න ආත්මාර්ථයක් සලසගන්නේ. ඒ ආත්මාර්ථය සලසා ගැනීම දන්නේම නැතුව පිඟොතුනි පරාර්ථකාමීත්වයට ගිහිල්ලා. තමන් ප්‍රතිපත්තියක් ඇති කරගන්නවා. ශරීර කෘත්‍යයක් කරන්න යම් තැනකට ගියා නම් ඒ තැන මනාකොට පිරිසුදු කරලා එනවා. තව කෙනෙකුට ඒ කටයුත්ත පහසුවෙන් කරන්න පුළුවන් වෙන විදියට. පිඟොතුනි ඒක අපි තුල පුරුදු පුහුණු කරගත්තොතින් අපි අර්ථයක් ඇති කරගත්තොත් අපේ ජීවිත තුල දන්නේම නැතුව පිඟොතුනි ලෝකයාට අර්ථයක් ඇති වෙලා. දැන් විදේශ රටවල් වල ජපානය වගේ රටවල් වල පිඟොතුනි ඒ තරම් දියුණු වෙලා තියෙන මොකක් නිසාද? සමහර වෙලාවට ඒ වායේ තියෙන දේශපාලනික කාරණාවල් තමයි අපි එකතු කරගන්න බලන්නේ. නමුත් සැබෑවටම ඔවුන්ගේ රටවල් වෙනස් වුණි දේශපාලන රටාවක් තුල නෙවෙයි. ඔවුන්ගේ රටවල් වල මිනිස්සු තමන්ගේ රටට ආදරය කරන්න පටන් ගත්තා. තමන් තුල විනයක් ඇති කරගත්තා. තමන් තුල හික්මීමක් ඇති කරගත්තා. ඒ හික්මීම තුලින් ඒ විනය තුලින් දන්නේම නැතුව ඔවුන්ගේ රටවල් දියුණු වුණා. තමන් වැඩ කරනකොට තමන්ගේ සේවාව අසාධාරණයක් ඇති නොවන විදිහට වැඩ කරන උන් පුරුදු පුහුණු වුණා. තමන්ට යම් කිසි කාර්යභාරයක් පැවරුණා නම් ඒ කාර්යභාරය පිංගොතුනි නොපිරිහෙලා ඉටු කරන්න උන් පුරුදු පුහුණු වුණා. නමුත් අද සමහර වෙලාවට රාජ්‍ය ආයතනයකට ගියත් යම් කිසි තැනකට කිනේ කටයුත්තක් කරගන්න ගියත් සමහර වෙලාවට ඒ යන සේවය ලබා ගන්න යන කෙනා කොයිතරම් අපහසුතාවෙන් වලට පත් වෙනවද? ඇයි අර රාජකාරියේ පැවිරලා තියෙන කෙනා සමහර වෙලාවට නිසි ලෙස රාජකාරියේ ඉටු නොකරනවා වෙන්න පුළුවන්. ඉතින් මේවා මං සඳහන් කරේ, මේ කාරණාවල් මං ඒක සඳහන් කරේ වෙනම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක් කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ. තමන් තුල ඉස්සර වෙලාම අර්ථයක් ඇති කරගන්න. නිවැරදි අර්ථයක් තමන් තුල ඇති කරගන්න. තමන් තුල අර්ථයක් ඇති කරගත්තම දන්නේම නැතුව ලෝකයාට පරාර්ථයක් සිද්ධ වෙලා. මේ ආචාර සම්පන්න බව, ආචාර ගෝචර සීලී භාවය පිංගුතුනි අපි තුල දියුණු කරගත යුතු, පුරුදු පුහුණු කරගත යුතු විශේෂ කරුණක් හැටියට සලකන්නට පුළුවා. දැන් මේ පෝතලිය ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කෙලින්ම කරුණක් සාකච්ඡා කරන්න යන්නේ මුලින්ම ආපු ගමන් කතා කළේ, ස්වාමීනි ඔබ වහන්සේ සුවයෙන් ඉන්නවද? ඔබ වහන්සේ පහසුවෙන් වැඩ ඉන්නවද? ඔබ වහන්සේ ආහාර අරගෙනද? මෙනි මේ වගේ සතුටු සාමීචි කතා, සිහි කළ යුතු කතා තමයි භාග්‍යතුන් වහන්සේ ගෘහපතිතුමත් සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙම කතා කරලා නිමා වෙලා, පිංගතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමාට කියනවා, සංවිජ්ජන්තිකෝ ගහපති ආසනානි. ගහපති ගෘහපතිය මේ ආසනයක් විද්‍යමාන වෙනවා, ආසනයක් තියෙනවා, එහි වාඩි වෙන්න. සචේ ආකංකසි නිසීදා. ගෘහපතිතුමනි ආසනයක් තියෙනවා, ආසනේ වාඩි වෙන්න. ඒ වෙලාවේ මේ ගෘහපතිතුමාට ඒකට කේන්ති යනවා. පෝතලී ගෘහපතිතුමාට කේන්ති යනවා. මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේ මට ගහපති වාදීන් ආමන්ත්‍රණය කරනවා. දෙවෙනි වතාවේ, තුන්වෙනි වතාවේ බුදුරජාන් වහන්සේ විදිහට කියනකොටම දැන් ගෘහපතිතුමාට කේන්ති ගියා. ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මට
මේ ගෘහපතිවාදීන් ආමන්ත්‍රණය කරනවා. ස්වාමීනි මම ගෘහපතිවාදීන් ආමන්ත්‍රණයක් ලබන්නට සුදුසු කෙනෙක් නෙමි. ස්වාමීනි මම ගිහි භාවයෙන් මිදිච්ච ගිහි භාවයෙන් අයින් වෙච්ච කෙනෙක්. දැන් මෙතන ගෘහපතිතුමා පින්වතුනි බුදුරජාණන් වහන්සේට සිහි කරනවා දැන් භාග්‍යතුන් වහන්සේ ගෘහපතිතුමාට කතා කරනවා ගෘහපතිය මේ ආසනයක් තින වාඩි වෙන්න කැමතිනම් වාඩි වෙන්න. ඉතින් ගෘහපතිතුමා මේකට කිපිලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ නුසුදුසුයි ඔබ වහන්සේ මම ගිහියෙක් කියලා හිතාගෙන කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමාගෙන් අහනවා ගෘහපතිය තොප කෙරෙහි පිළිඹිබු වන ආකාරයක් තියෙනවද? කියන්නේ මේ ගෘහපති භාවයෙන් මිදිලා ඔබ ළඟ මේ ශ්‍රවණ භාවයේක ලක්ෂණ මොනවා හරි තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමාගෙන් අහනවා. එතකොට ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමිනී එහෙමයි මංගාව මේ ගෘහපති භාවයෙන් ගිහි භාවයෙන් මිදිච්ච කරුණ ටිකක් මගේ ළඟ තියෙනවා. මොනවද? ස්වාමීනි මම සියලු කර්මාන්තයන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මම ගිහි විවාහයෙන් කතා කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වෙලාවේ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මට යම්කිසි ධනයක් තිබුණා නම් යම්කිසි ධාන්‍යයක් තිබුණා නම් රිදී රත්තරන් ආදී මේ මිල මුදල් තිබුණා නම් ඒ සියල්ලක්ම ස්වාමීනි මම මගේ පුත්‍රයන්ට දායාද වශයෙන් පවරලා තියෙන්නේ. ස්වාමිනී ධනෙ පිළිබඳ කිසිම දොසක් කිසිම ආකාරයකට අවවාදයක් මං ඕන්ට කරන්න යන්නේ. ඕන් කුමන විදියකට වියදම් කරත් ඕන් කුමන ආකාරයට ඒ ධනෙ පරිහරණය කරත් මං ඕන්ට ඒකට දොසක් කියන්නේ නැහැ. මොකද මා විසින් සියලු කර්මාන්ත ගිහි කටයුතු වලින් අයින් වෙලා තියෙන්නේ. දැන් ගෘහපතිතුමා මෙතනදි හිතනවා මේ ගිහි කටයුතු වලින් අයින් වෙච්ච නිසා තමන් ගිහි භාවයෙන් මිදුණු උසස් කෙනෙක් කියලා. දැන් මෙතන මේ ගෘහපතිතුමා හිතාගෙන ඉන්නේ තමන් තාපසවරේ ඍෂිවරේ කියන අර්ථයෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා ගෘහපතිතුමනි මේ ආර්ය විනයේ ගිහි විවාහයෙන් යමෙක් අයින් වෙනවා නම් ගිහි ස්වභාවයෙන් යම් කිසි කෙනෙක් අයින් වෙනවා නම් ආර්ය විනී ගිහි ස්වභාවයෙන් අයින් වෙන්න නම් ඔහොම නෙවෙයි කියලා බුදුරජාන් වහන්සේ එතනදී ගෘහපතිතුමාට කියනවා. මේ කාරණාව පින්වතුනි මං හිතන බොහොම විශේෂ කරුණක් කියලා. මොකද මේ ගෘහපතිතුමා තමන්ව පිළි අරගෙන ඉන්නේ තමන් තාපසවරයෙක් හැටියට ඍෂිවරයෙක් හැටියට වගේ තමයි හිතාගෙන ඉන්නේ. මේ තාපස ස්වභාවය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් එක්ක ගලපන්න පුළුවන් පිරිසක් නෙමෙයි. තාපසවරු කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපන්න පුළුවන් පිරිසක් නෙමෙයි. මොකද දැන් ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා ඔය දීඝනිකායේ එක්තරා සූත්‍රයක යම්කිසි කලෙක තාපස පැවිද්ද බලවත් වුණොත් ඒ තාපස පැවිද්ද බලවත් වීම ශාසනීය විනාශයට හේතු වෙනවා කියලා. මොකද මේ තාපස ස්වභාවය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පිට ධර්මයෙන් ඉවත් වෙලා පුරුදු පුහුණු කරන ප්‍රතිපදාවක් තියෙන සම්ප්‍රදායක් තාපස සම්ප්‍රදාය කියලා කියන්නේ. සමහර වෙලාවට බැලූ බැල්මට ඒ තුළ යම්කිසි හොඳ ස්වභාවයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි නිර්වාණ මාර්ගයට යන ප්‍රතිපදාවට ඒ යන ප්‍රතිපදාව බාධාවක් වෙනවා. කවුරු හරි කෙනෙක් නිර්වාණ මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරගෙන යනවා නම් ඒ නිර්වාණ මාර්ගයේ දියුණු කරගෙන යන ප්‍රතිපදාවට මේ තාපසවරයෙක් වගේ යන ප්‍රතිපදාව ඒ කෙනාට බාධාවක් වෙනවා. ඒ කියන්නේ තාපසවරයෙක් වෙලා කවදාවත් තාපස ප්‍රතිපදාවෙන් නිවන් දකින්න බෑ. දැන් පෝතලිය ගෘහපතිතුමා අර ගිහි කටයුතු වලින් අයින් වෙච්ච නිසා හිතාගෙන ඉන්නවා දැන් තමන් තාපසවරයෙක් කියලා. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිතුමනි ආර්ය විනී තාපස ස්වභාවය හොමනක් නෙමෙයි. තාපස ස්වභාවය කියලා බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ සාමණේර භාවයයි ගිහි භාවයේ අතර තියෙන ස්වභාවය. හැබැයි දැන් ආර්ය විනී බුදුරජාන් වහන්සේ ප්‍රතිපදාවක් දේශනා කරනවා ඒ ආර්ය විනී දේශනා කරන ඒ ප්‍රතිපදාව රකින්න කෙනා ගිහි භාවයෙන් මිදිච්ච කෙනෙක්.
හැබැයි ඔහු මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි. ගිහි භාවයෙන් මිදිලා හැබැයි ඔහු පැවිද්දෙක් හැටියට මේ ශාසනය පිළිගන්නේ නැහැ. නමුත් ඒ කෙනෙක් ගිහි මට්ටමින් ඉඳලා ගිහි භාවය අත්හැරලා උසස් තැනකට එන්න කියලා හිතනවා නම් ඔහු තුල මෙන්න මේ විශේෂ ධර්මතා අටක් පුරුදු පුහුණු කරගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ පෝතලී සූත්‍රයේදී දේශනා කරනවා. මං හිතර මේ කාරණාව ඒ පැත්තෙන් ගත්තම බොහොම වැදගත් කියලා. මොකද දැන් අද ලංකාවේ ගත්තත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහර ගිහි පිරිස ඔවුන් යම් යම් මේ ගිහි කටයුතු වලින් ඉවත් වෙලා මේ අනගාരിക ස්වභාවයකින් ඉන්න ස්වභාවයක් අපි සමහර දෙනෙක් දකිනවා. සමහර ප්‍රකට අයත් ඉන්නවා, අප්‍රකටව ඒ ප්‍රතිපදාව රකින්න අයත් ඉන්නවා. දැන් මේ අනගාരിക ස්වභාවයක ඉන්නවා කියන එක නිවන් මාර්ගට බාධාවක් නෙමෙයි. හැබැයි මේ අනගාരിക ස්වභාවයේ ඉන්න කෙනා කොහොමද නිවැරදිව අනගාരിക ස්වභාවයේ ඉන්නවා කියන එක දැනගන්න මේ සූත්‍ර දේශනාව වැදගත් වෙනවා. මොකද මේ තමන් අනගාരിക නම් කොහොමද අනගාരിക කෙනෙක් බවට පත් වෙන්නේ? මොන වගේ කරුණු කාරණාද තමන් තුල පුරුදු පුහුණු කරගන්න ඕන කියන කාරණාව මේ පෝතලී සූත්‍රයේදී දේශනා කරනවා. හැබැයි ඒ ක්‍රමවේදී අනුගමනය කරන්නේ නැතුව වෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒ අනුගමනය කරන ක්‍රමවේදයේ වැටෙන්න පුළුවන් පින්වතුනි මේ තාපස කියන ස්වභාවයට. තාපස ස්වභාවය ඊතරම් හොඳ ස්වභාවයක් හැටියට බුදුරජාන් වහන්සේ මේ ශාසනය තුල වර්ණනා කරන්නේ නැහැ. ඒකයි මම අර කලින් මතක් කරේ බාගතුනාංශ දේශනා කරන දීඝනිකායේ එක සූත්‍රයක තාපස පැවිද්ද ශාසනය විනාශ මුඛයට හේතු වෙනවා කියලා. දැන් තාපස පැවිද්ද පින්වතුනි ආරම්භ වෙන්නේත් ওই විදියට. තාපස ස්වභාවය ආරම්භ වෙන්නේත් ওই විදියට. ඔය බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල ඉන්න පිරිසම තමයි තාපස ස්වභාවයට යන්නේ. ඒක අද සමාජයේ සමහර වෙලාවට ඇතැම් අය ළඟ ඒ ලක්ෂණ තියෙන්න පුළුවන්. එතකොට ඒක ශාසනයටත් කරන ලොකු හානියක්. ඒ විතරක් නෙවෙයි, ඒ දේ තමන්ටගේ සසරටත් කරගන්න ලොකු හානියක්. දැන් ඒ කාරණාව ධර්මයේ තිබෙන විදියටම විස්තර කරනවා නම් බුදුරජාන් වහන්සේ සූත්‍රයේ දේශනා කරනවා. දැන් තාපස පැවිද්ද කොහොමද මේ ශාසනයේ විනාශ මුඛයට හේතු වෙන්නේ කියන ප්‍රශ්නට උත්තරයක් දීලා තියෙනවා. කාලයක් යනකොට බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුද්ධ ශාසනය ආරම්භ වෙලා කාලයක් යනකොට සමහර අයට මේ ශාසනයේ තියෙන ප්‍රතිපදාව දීර්ඝ කාලීනව රැකගෙන යන්න බැරි වෙනවා. එහෙම රැකගෙන යන්න බැරි වෙනකොට දැන් ඒ කියන්නේ දැන් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේ සිල් ගුණධර්ම පුරුදු පුහුණු කරන්න අකමැති වෙනවා. පුරුදු පුහුණු කරන්න බැරි වෙනවා. එතකොට ඔවුන් උත්සාහ කරනවා මේ ශාසනය තුල දුස්සීල ප්‍රතිපදාවකට පුරුදු පුහුණු වෙන්න. ඒ කියන්නේ දැන් අදත් සමහර අය හිතනවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ වගේ ශික්ෂාපද රැක්කට රකින්න පුළුවන් වුණාට දැන් කාලේ මේ දේවල් කරන්න බෑ කියලා සමහර අය ඇතැම් විදියට වැරදි මත දරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඒක පින්වතුනි ශාසනයේ දියුණුවක් හැටියට සලකන්න පුළුවන් මතයක් නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙනවා නම් මට මේ ශික්ෂාපද රකින්න බෑ කියලා, ඒක තමන් තුළ පෞද්ගලික කාරණාවක්. තමන් තුළ පෞද්ගලිකව තියෙන නොහැකියාවක්. හැබැයි බොහෝ දෙනෙක්ගේ ළඟ තියෙන වැරදි දේ තමයි තමන්ට තිබෙන අර නොහැකියාව, තමන්ට තියෙන අලසකම, තමන්ට තියෙන මේ වීරියේ අඩුකම කියන අඩුපාඩුව පිළිගන්න සූදානම් නේ. තමන්ගේ වැරද තමන් පිළිගන්නේ නැතුව ඒ දේ සාධාරණීකරණය කරන උත්සාහ කරනවා. දැන් එහෙම සාධාරණීකරණය කරන අය සමහර ශික්ෂාපද පින්වතුනි මේ විනයෙන් අයින් කරන උත්සාහ කරනවා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය ශික්ෂාපද පැනෙවි මෙන්න මේ හේතු මත. අද ඒ දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා අද ඒ වගේ දෙයක් නැති නිසා මේ දේවල් වෙනස් කරගත්තට කමක් නැහැ කියලා සමහර දෙනෙක් තමන්ට ෘචි පරිදි මේ ශික්ෂාපද වෙනස් කරගන්න උත්සාහ කරනවා. දැන් එක උදාහරණයක් ගත්තොත් අපි හිතමු හාමුදුරලද ගොඩක් වෙලාට පාත්‍රෙන් දන්වල දෙන ස්වභාවයක් හරි අඩුයි. හැබැයි ඒ කාන්තේම පාත්‍රයක වැළඳිය යුතුමයි කියලා නියමයකුත් නැහැ. හැබැයි එහිමයි කියලා අපි පාත්‍රය පූජා නොකර හිටියොත් මොකද වෙන්නේ? ඒක අපේ පින්නට බාධාවක් වෙනවා. අපට ඒ පින්කම කරගන්න බැරි වෙනවා. අද ගොඩක් හාමුදුරුවෝ පින්ඩපාතේ වඩින්නේ නැහැ කියලා මේ පින්ඩපාතයේ සංකල්පය අයින් කරන එක සුදුසු දෙයක් නෙමෙයි.
මොකද පින්ඩපාතින් වැඩලා දානවල දන්නත් පුළුවන් එම නැත්තම් ගිහි අය ගෙනල්ලා දෙන ළඟට ගෙනල්ලා දෙන දානවල දන්නත් පුළුවන් හැබැයි අපි අපේ තියෙන පහසුව පිණිස අපි ඒ සංකල්ප ඉවත් කරන්න උත්සාහ කළොත් ඒ දේවල් සාසනේ දියුණුව හැටියට සාසනේ දීර්ඝකාලීන පැවැත්මක් තියනවා කියන කාරණාව හැටියට පිළිගන්න බෑ දැන් සමහර වෙලාවට අද ගොඩක් වෙලාවට විනය කාරණාවල් අපි දකිනවා කාලානුරූපීව යයි කියලා වෙනස් කරගන්නවා එහෙම වෙනස් කරගත්තම වෙන්නේ සාසනේ විනාශයට පත් වෙනවා දැන් මෙනි මේ බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මේ කාරණාව මෙතන කියනවා භාග්‍යතුන් වහන්සේ දැන් අර මේ සාසනයේ තියෙන අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා আদি මේ සිල්පද සමාදන් වෙන්නේ බැරුව සීලයේ පරිපූර්ණේ කරන්න බැරුව ඒ භික්ෂුන් වහන්සේලා අර දුස්සීල පිරිස වයින් කරනවා ඕන් එක එකට උපෝසත කර්ම කරන්නේ නැහැ ඕන් එක පවාරණය කරන්නේ නැහැ සංඝ කර්ම කරන්නේ නැහැ උන් පිළිකුල් සහගත වර්ජනය කරනවා jigujjitva parivajjanti පිළිකුල් සහගත ලෙසම උන් වර්ජනය කරනවා ඉතින් එහෙම වර්ජනය කරාම අර ඉවත් කරන පිරිස වෙනම කණ්ඩායමක් හදා ගන්නවා ඔවුන් වෙනම කණ්ඩායමක් හදාගෙන ඔවුන්ට හිතෙනවා දැන් හරියට මේ ශාසනය මේ දැන් මේ තියෙන ස්වභාවය ඔවුන්ට හිතෙන්නේ දැලිපිහි මාලයක් දරනෝ වගේ තමයි මේ ශාසනය දැලිපිහි වලින් හදපු මාලයක් දරාගෙන ඉන්නෝ වගේ තමයි මේ දැන් තියෙන ශාසනය ඒ තරමටම දුෂ්කරයි ඔවුන්ට හිතෙනවත් කාලයක් යනකොට තාපස ස්වභාවය නම් ඊට වඩා හොඳයි මොකද තාපස ස්වභාවේ ලිහිල් ප්‍රතිපදාවල් ගොඩක් තියෙනවා මෙච්චර අමාරුයි මේ ශික්ෂාපද රකින්න ඕන නැහැ තාපස පැවිද්ද තුල ඒ නිසා මේ තාපසෙක් වෙලා ඉන්න එක වටිනවා දැන් අද සමහර වෙලාවට ගිහි පිරිස ඇතැම් වෙලාවට මේ ගිහි ස්වභාවයේ ඉවත් කරලා සුදු වතක් දරාගෙන සමහරලාට උතුරු සලුවක් වගේ යමක් දරාගෙන සමහර වෙලාවට මේ අනගාരിക ස්වභාවයකින් ඉන්නවා හැබැයි ඔවුන් තුල බොහෝ දෙනෙක් තුල අවංක ප්‍රතිපදාවක් තියෙනවා මට පැවිදි වෙලා සාසන ප්‍රතිපදාව දරන්නට බෑ. ඒක අමාරුයි දුෂ්කරයි. හැබැයි මේ පෝතලී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමවේදී අනුගමනය කරනවා නම් අන්න ඒ කිනාට විතරයි ඒ ගිහි භාවයෙන් ඉඳලා අනගාരിക ස්වභාවයෙන් ඔවුන් තුල දියුණුවක් ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි එහෙම නොවුනොත් මෙන්න මේ ප්‍රතිපදාව ආරක්ෂා කරොත් වෙන්නේ තාපස ස්වභාවයට යනවා. මොකද ලංකාවෙත් ඔය 1900 මුල් ගණන්වල ඒ වගේ ලංකාවේ මේ තාපස ස්වභාවයක් තිබුණා කියලා යම් කිසි කාරණාවක් අහන්න ලැබිලා තියෙනවා. ඒ කාලෙත් ඒ කාරණාව තරමක් දියුණු ස්වභාවයක් අරගෙන ගිහිලා තියෙනවා. මොකද විදේශ ආක්‍රමණයත් එක්ක රට නොයෙක් නොයෙක් පිරිස ආක්‍රමණය කරද්දී සමහර දිනෙකට පන්සල්වල ඉඳගෙන මේ ප්‍රතිපදාව රකින්න කියන හාමුදුරු නමක් හැටියට සිල් රකින්න පුරුදු පුහුණු කරගන්න ඉඩක් නැති නිසා ගොඩක් වෙලාවට අර විදියේ දෙයක් සිදු කරලා තියෙනවා කියලා යම් කරුණක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් සමහර කරුණු කාරණා මත එහෙම පැවිදි ස්වභාවයෙන් ඉවත් වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ කියන කාරණාවට අනුකූලව ගියෝතින් වෙන්නේ සාසනීය ලකු විනාශය. මෙතන කියනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට මේ කෙනාට ඉන්න බැරි නිසා ඔහු තාපස පැවිද්දට යනවා. තාපසෙක් වෙලා ජීවත් වෙන එක ඊටාම වටිනවා. මොකද ඒ තුලින් තමන්ට පුරුදු පුහුණු කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට ජීවත් වීමේ හැකියාවක් නිදහසක් එතන තියෙනවා කියලා. දැන් එහිම ඉන්නකොට අර දැන් මහාන වෙලා හිටපු පිරිස ඉන්නවනේ. ඒ කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ මොකද කරේ? මොකද ගත තීරණේ කියලා. ඔහු කියනවා මට මේ මහන වෙලා ඉන ජීවිතය හරි අපහසුයි දුෂ්කරයි මේ සිල්පද රකින්න බෑ ඒ නිසා මං තාපස පැවිද්දට ගියා කියලා අර පිරිසටත් කියනවා දැන් ඒ විදියට ඔහුගෙන් අහන අර ආයත් කරන්නේ එහෙනම් අපිත් උතන්ට එනවා කියලා ඒ පිරිස අර පැවිදි ස්වභාවය අත්හැරලා තාපස පැවිද්දට යනවා එහෙම තාපස පැවිද්දට ඔහු මොහොම ගිහිල්ලා පින්ඔතුනි තාපසවරු වැඩි වෙනවා මොකද තාපස පැවිද්දේ ලිහිල් බව වැඩි ඔවුන්ට අර වගේ දුෂ්කර විදියට සිල් රකින්න අවශ්‍යතාවයක් නැහැ කැමැති විදියට ජීවත් වීමේ හැකියාවකුත් තියෙනවා මොකද දැන් තාපස පැවිද්ද තුල ස්ථීර ශාස්ත්‍රවරයෙක් නැහැ ස්ථීර නායකයෙක් නැහැ ඔවුන් විසින්ම තමයි මේ ශික්ෂාපද පුරුදු පුහුණු කරන්නේ මෙහෙම කළොත් හොඳයි මේ විදියට කළොත් හොඳයි කියලා පින්වතුනි ඔවුන්ම තමයි දිනු කරගන්නේ දැන් එහෙම
ඒ විදියට යන ආකාරයේ තමයි බුදුරජාන් වහන්සේ මෙතන මේ පැහැදිලි කරන්නේ තාපස පැවිද ආරම්භ වෙන විදිය. දැන් මේ විදියට පින්වතුනි තාපසවරු වැඩි වෙන්න ගත්තම ඔවුන් දැන් කැමැති කැමැති විදියට තමයි ජීවත් වෙන්නේ. හැබැයි දැන් මිනිස්සු වැඩිපුර සලකන්නේ පින්වතුනි භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාට සලකන්නේ මිනිස්සු දැකලා තියෙන භික්ෂුන් වහන්සේලාගේ ගුණධර්ම විතරයි. හැබැයි තාපසවරු කියන ස්වභාවයක් ඒ කාලේ භික්ෂුන් වහන්සේ මේ ගිහි මිනිසු දැකලා නැහැ. ඒ නිසා අර තාපසවරුන්ට ප්‍රත්‍ය වලින් හීන බවක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් ඒකට කරන පිළිවෙත තමයි ඒ පිරිස පින්වතුනි නගරවල විශේෂ ස්ථානවල කලවල පැන් තියාගෙන වෙහෙස මහන්සි වෙලා එන පිරිසට පැන් දෙනවා. වෙහෙස මහන්සි වෙලා අපි හිතමු දුරබැහැර ඉඳලා කවුරු හරි කෙනෙක් එනවනම් නගරයට එනවනම් ඒ දුරබැහැර ඉඳලා නගරයට එන කෙනාට ජලය දෙනවා. එහෙම ජලය ලබා ගන්න පිරිස තමන්ට මේ වෙලාවේ පහසුවක් සලසා දුණු නිසා ඒකට සතුටු වෙලා සමහර වෙලාවට තමන්ගේ ළඟ තියෙන බත් මුලක් වෙන්න පුළුවන් වෙන ආහාරයක් වෙන්න පුළුවන් වෙන වටින භාණ්ඩයක් වෙන්න පුළුවන් මුදලක් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් අර තාපසවරුන්ගේ ළඟ තැම්පත් කරලා යනවා. ඉදඟට ඒවා අරගෙන ඒවත් නැවතත් නැවතත් ආයෙමත් මිනිසුන්ට දෙනවා. ආහාර මුලක් දුනොත් ඒ ආහාර මුල තව කෙනෙකුට දෙනවා. එතකොට දැන් මුලින් පෑන් ලබා දුන දැන් ආහාර දෙනවා. දන්සල් වගේ දෙනවා. එතකොට ඒ එන පිරිස ඒ ආහාර මුල අරගෙන ඊට වඩා වැඩි යමක් දෙනවා. එහෙම මේ තාපසවරු ලාභ සත්කාර වැඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා කියලා සඳහන් කරනවා. මේ කාරණාව පින්වතුනි වැරදි විදියට යන විදියයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. දැන් මුලින් ශික්ෂාපද දැඩිව රකින්න බෑ කියලා තාපස පැවිදි ස්වභාවයට ගියා. එතන කැමති විදිහට ජීවත් වෙනවා. නමුත් මිනිසුන්ගෙන් එහෙම ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. සියුපස ලාභේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා වුන් කරන්නේ අර වගේ උපායශීලීව මිනිසුන්ට වෙහෙස මහන්සියලා එන මිනිසුන්ට පෑන් ලබා දෙනවා. ඉතින් පෑන් ලබා ගන්න මිනිස්සු තමන්ගේ ළඟ තියෙන වටින කියන දේවල් අර තාපසවරුන්ගේ ළඟ තියලා යනවා. ඊළාට ඒ ලබා ගන්න දේවල් වැඩිපුර තියෙන දේවල් ආයෙමත් මිනිසුන්ට බෙදලා දෙනවා. ඒකට සතුටු වෙන සමහර අය ආයෙමත් ඊට වඩා වැඩිපුර දේවල් වලින් සංග්‍රහ කරනවා. ඉතින් මේ විදියට පින්වතුනි වැඩිපුර දේවල් දීලා වැඩිපුර ධනිය ලබලා අර තාපසවරු කියන ස්වභාවයෙන් හිටපු අය බොහෝ මන්දිර හදාගෙන නිවාස හදාගෙන ගිහි ජීවිතයේ තුර ලෞකික ජීවිතයේ තුල උසස් කාම සැප සම්පත් විඳගෙන ඉන්නවා. දැන් එහෙම ඉන්නකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ආරම්භ වෙන ඒ තාපස ප්‍රතිපදාව ආකාර 8කට බෙදෙනවා. මොකද ඔවුන්ම හිතලා ඔවුන්ම විනාශ කරගන්නවා තමන්ගේ ප්‍රතිපatti. මං කලින් මතක් කරානේ තාපසවරුන්ට ස්ථිර ශාස්ත්‍රවරයෙක් නැහැ. තාපසවරුන්ට ස්ථිර නායකෙක් නැහැ. තමන් තමයි හිතින් හිතලා මේක මෙහෙම කළොත් හොඳයි මේක මෙහෙම කළොත් හොඳයි කියලා ඔවුන්ම හදාගෙන ඔවුන් ජීවත් වෙනවා. දැන් මේ වගේ අර පංචකාම සැප සම්පත් ඉහළ උසස් ලෙස විඳින අය ඒ පිරිස දැකලා ඔවුන්ගේ ළඟ ඉන සමහර අය හිතනවා දැන් මේ පංචකාම සම්පත් විඳින අය අතර ඔන්න එක්තරා තාපසවරු කොටසක් ඉන්න. මොකද දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තාපසවරු මං මතක් කරා කොටස් 8ක් ඉන්නවා කියලා. සපුත්ත බරියා, උංචා චරියා, අනග්ගී පක්කියා, අසාම පාකා, අස්ම මුට්ටිකා, දන්ත වක්කලිකා, පවත්ත පල භෝජනා, පණ්ඩු පලාසිකා කියලා පින්වතුනි මේ තාපසවරු ওই විදියට වර්ග 8ක් ඉන්නවා. ඒ තාපසවරු වර්ග 8 හැදෙන්නේ මෙහෙමයි. දැන් අර විදියට පංචකාම සැප සම්පත් ලැබමින් උසස් මන්දිර වගේ නිවාස හදමින් ජීවත් වෙන අය භාර්යාවරු ඇසුරු කරගෙන තමයි ඉන්නේ. හැබැයි ඔවුන් හිතන උන් තාපසවරු කියලා. එහෙම භාර්යාවරු ඇසුරු කරගෙන ඉන්න ඒ පිරිස හඳුන්වනවා පින්වතුනි සපුත්ත බරියා. ඔනික තාපසවරු කණ්ඩායම. ඊළඟට ඕක දකින තවත් පිරිසක් හිතනවා සමහර වෙලාවට ධනිය නොලැබෙන නොමැති අයත් වෙන්න පුළුවන්. කොහොමන තවත් පිරිසක් හිතනවා මේ භාර්යාවරු එක්ක පැවිද්දෝ ඉන්න එක සුදුසු නෑ. දරුවෝ හදාගෙන පැවිදි ජීවිතයක් ගත කරනවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ගොයන් කපන තැන්වලට ගිහිල්ලා ඒ ගොයන් කපාගෙන යන පිරිස අතහැරලා ඉතුරු කරලා යන ගොයන් කරල් මුං ඇට ආදී ධාන්‍ය දේවල් අරගෙන ඒ දේවල් අරගෙන උන් ජීවත් වෙනවා. ඔවුන්ව හඳුන්වනවා පින්ඔතුනි උංචාචරියා කියලා.
පළවෙනි පිරිස තමයි සපුත්තබරියා දෙවෙනි පිරිස උංචාචාරියා ඊළඟට දැන් ඔය ප්‍රතිපදාවෙන් ජීවත් වෙන පිරිසව දැකලා ඒ තැන් තැන් වල තියෙන ධාන්‍ය සහල් ආදී ඒ දේවල් ඇසුරු කරගෙන ඒව තුලින් ජීවත් වෙන පිරිසව දැකලා සමහර පිරිසක් හිතනවා මේ ගොයන් පාගන තැන් වලට ගිහිල්ලා පොඩ පොඩ වී අරගෙන ඒ තැන් වලින් අරගෙන පරිභෝජනය කරන්න සුදුසු නැහැ ඒ නිසා වුන් හිතනවා ගම්වලට ගිහිල්ලා පිඳු පිනිස පිණ්ඩපාතයෙන් ගම්වලට ගිහිල්ලා ඔවුන් විසින් දෙන බියලි ආහාර ගෙනල්ලා උයලා පරිභෝජනය කරන එක තමයි සුදුසු අන්න එහෙම කියලා හිතලා තවත් පිරිසක් ඒ විදියට ප්‍රතිපදාව විනත් විදියකට දියුණු කරගන්නවා අන්න ඒ පිරිස හඳුන්වනවා අනග්ගි පක්කිකා කියලා අනග්ගි පක්කිකා කියන තාපසවරු කණ්ඩායම ඊළඟට ඔහුම ඉන්න පිරිසත් තව ටික කාලයක් යනකොට හිතනවා ඒ පිරිස දිහා බලලා තැන් තැන් වල ගිහිල්ලා වියලි ආහාර අරගෙන ඒව ගෙනල්ලා උයාගෙන ආහාර අනුභව කරන එක සුදුසු නෑ පැවිද්දෙකුට ඒක සුදුසු නෑ ඒ නිසා අපි පින්ඩපාතේ වැඩලා උයපු දේවල් අරගෙන වලදල ජීවත් වෙන එක උසස් කියලා ඔන්න ඔවුන් විසින් අර ප්‍රතිපත්තිය ඒ විදිහට වෙනස් කරගන්නවා ඔවුන් කරන්නේ පින්ඩපාතේ වැඩලා වියලි ආහාර ලබා ගන්න නැතුව උයපු ආහාර අරගෙන ඒව වලදල ජීවත් වෙනවා අන්න ඒ පිරිසව හඳුන්වනවා අසාම පාකා කියලා අසාම පාකා කියලා ඒ තාපසවරු කණ්ඩායම හඳුන්වනවා ඊළඟට තවත් තාපසවරු පිරිසක් ඉන්නවා අර පින්ඩපාතෙන් වඩින තාපසවරු දැකලා ඔවුන් දිහා බලලා හිතනවා තැන් තැන් වල ගිහිල්ලා ඉල්ලගෙන ආහාර ගන්නවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි තැන් තැන් වල ගිහිල්ලා ඉල්ලලා ආහාර ගන්න එක සුදුසු දෙයක් නෙමෙයි අපි ගස් යටට ගිහිල්ලා දණ්ඩක ගල් කැටයක් ගැට ගහලා ඒ දණ්ඩෙන් මේ ගස්වල තියෙන පොතු දැන් සමහර පොතු තියෙනවා ඇඹුල සහිත පොතු තියෙනවා පැණි රස සහිත පොතු වර්ග තියෙනවා අන්නේ ගස්වල තියෙන පොතු අරගෙන අර මිටිය වගේ හදාගත්තු එකෙන් තලලා ඒව අනුභව කරන එක සුදුසුයි කියලා ඔන්න තවත් පිරිසක් හිතනවා ඒ පිරිස හඳුන්වනවා අස්ම මුට්ටිකා කියලා ඔවුන් හඳුන්වන අස්ම මුට්ටිකා කියලා ඊළඟට පින්වතුනි තවත් තාවසවර පිරිසක් හිතනවා ඔවුන්ගේ ප්‍රතිපදාව දැකලා ගස් යටට ගිහිල්ලා ගස්වල පොතු ගලවගෙන ගල් වලින් කොටලා අනුභව කරන එක සුදුසු නෑ මොකද ගලක් අරගෙන ගිහිල්ලා ඒ වයින් ගස්වල පොතු ගලවනවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි ඔවුන් හිතනවා තමන්ගේ දත් වලින් ගස්වල පොතු ගලවලා ඒව අනුභව කරන එක තමයි උසස්ම ප්‍රතිපදාව එහෙම කියලා හිතලා ඔවුන් කරන්නේ මොකද්ද ගස් ළඟට ගිහිල්ලා ඒ ගස්වල තියෙන පොතු දත් වලින් ගලවලා ඒවා අනුභව කරනවා අන්න ඒ පිරිසව හඳුන්වනවා දන්ත වක්කලිකා කියලා ඊළඟට පින්වතුනි තවත් පිරිසක් ඉන්නවා ඒ පිරිස අර දත් වලින් පොතු ගලවලා ආහාර අනුභව කරන පිරිසක ප්‍රතිපදාව දැකලා ඔවුන් කල්පනා කරනවා මේක තාපසවරුන්ට සුදුසු දෙයක් නෙමෙයි දත් වලින් මේම පොතු ගලවලා අනුභව කරනවා කියන එක ඒ තරම් පැහැදීමක් උපදවන කරුණක් නෙමෙයි ඒ නිසා ඔවුන් තමන්ගේ ප්‍රතිපදාව වෙනස් කරගෙන ඔවුන් හිතනවා ගස් ළඟට ගිහිල්ලා පොළු වලින් ගස්වල තියෙන පළ කඩාගෙන ගල් වලින් පොළු වලින් ගහලා ඒ ගස්වල තියෙන පළ කඩාගෙන ඒව අනුභව කරන එක ඊට වඩා උසස් කියලා හිතලා ඔවුන් කරන්නේ ගස් ළඟට ගිහිල්ලා ඒ ගස්වල තියෙන ගෙඩි පළ ආදී වට ගහලා ඒව වැටුනම ඒව අහුලගෙන කනවා අන්න ඒ පිරිස වහඳුන්වනවා පවත්තපල භෝජන නාම කියලා ඒ තාපසවරු කණ්ඩායම ඊළඟට තවත් පිරිසක් හිතනවා ඒක දැකලා මේ ගස් ළඟට ගිහිල්ලා පොළු වලින් ගහලා ගල් වලින් ගහලා කඩාගෙන කන එක සුදුසු දෙයක් නෙමෙයි ඒක උසස් දෙයක් නෙමෙයි ඊට වඩා උසස් ඒ ගස් යට වැටෙන දේවල් අහුලගෙන කන එක අන්න ඒ පිරිසව හඳුන්වනවා පණ්ඩු පලාසිකා කියලා ඒ පිරිසව හඳුන්වනවා පණ්ඩු පලාසිකා කියලා මෙන්න මේ විදියට පින්වතුනි තාපසවරු කණ්ඩායම් 8ක් ওই විදියට නිර්මාණය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි එතන විශේෂයෙන්ම කියනවා ඔය පණ්ඩු පලාසිකා කියන පිරිසත් කොටස් 3කට ඒ ප්‍රතිපදාව රකින්නවා උත්කෘෂ්ට විදියට මධ්‍යම විදියට මෘදු විදියට උත්කෘෂ්ට විදියට රකින්න පිරිස කරන්නේ
ගස් ළඟට ගිහිල්ලා එතන වාඩි වෙලා තමන්ගේ අත තියෙන දුරස් තියෙන සීමාවට වැටෙන දේවල් විතර කහුලගෙන කනවා. මධ්‍යම විදියට රකින්න අය එක ගහක් යටට ගිහිල්ලා ඒ ගහ යට වැටලා තියෙන ටික විතරක් අනුභව කරනවා. ඒ ගහ ඉක්මවල තවත් දෙවෙනි ගහක් ළඟට යන්නේ නේ. මෘදු විදියට රකින්න අය ගස් යටට ගිහිල්ලා තැන් තැන් වල වැටලා තියෙන දේවල් අරගෙන අනුභව කරනවා. බුදුරජාන් වහන්සේ ඔන්න ඔය ක්‍රමයට තමයි මේ තාපස වරුන්ගේ ස්වභාවය පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තාපස පැවිද්ද ඒ ශාසනීය යම් කලෙක දියුණු වෙන්න ගත්තොත් ඒක ශාසනේ විනාශ මුඛයට හේතු වෙන කාරණාවක් කියලා. ඉතින් ගොඩක් වෙලාවට පිංඋතුනි දැන් අපි සමහර වෙලාවට ශාසනීය තුල දකින්න ලැබෙන යම් යම් අරබුදකාරී ගැටලුකාරී කරුණු තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් පැවිදි වෙන්න ගියාම කුල ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒවා පිංඔතුනි මේ බුදුරජාන් වහන්සේගේ ශාසනීය තුල සැබහැවටම තියෙන ස්වභාව නෙවෙයි. කුලය අනුව හිතලා පැවිදි කිරීම, කුලය අනුව සමහර වෙලාවට පැවිදි තීරණය කිරීම බුදුරජාන් වහන්සේගේ ශාසනීයට අනුකූල වෙන ක්‍රමවේදයක් නෙවෙයි. හැබැයි එහෙම නිවැරදිව සිල් රකින්න නිවැරදිව ප්‍රතිපදාව දියුණු කරගෙන යන ස්ථාන ගණනාවක් ලංකාවේ තියෙනවා. දැන් කෙනෙක් ගිහිල්ලා පන්සලක ඒ පන්සල ඉන්නකොට මහාන වෙලා තමන්ට නිවැරදිව ඒ සීලය සමාදන් වෙලා ඒ පැවිදි ප්‍රතිපදාව ඉස්සරහට දියුණු කරගෙන යන්න එතන අමාරුයි එතන ඒ දේ කරන්න බෑ කියලා ඉවත් වෙලා උපැවිදි වෙන එක හොඳ දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් කෙනෙකුට එතන ඉඳලා තියෙන මේ වත් දුෂ්කරයි මේ කරන්න තියෙන වැඩ හරි අමාරුයි කියලා ඉවත් වෙන එක සුදුසු දෙයක් නෙමෙයි. පිටුතර අපි කල යුත්තේ මේ ස්වභාවය තේරුම් අරගෙන එතනට යන එක. දැන් ලංකාවේ ගත්තොත් ගොඩක් වෙලාවට නිවැරදිවම ඒ ප්‍රතිපදාව දියුණු කරගෙන යන ස්ථාන ගණනාවක් ලංකාවේ තියෙනවා. අපි හොයන්න ඕන එහෙම ස්ථානයකට එහෙමනම් යන්න. ඒතර ඒ තැනකට ගිහිල්ලා ඒ තැන ඉඳගෙන ඒක පුරුදු පුහුණු කරගන්න එක තමයි වටින්නේ. දැන් මහාන වෙන කෙනෙක් පැවිදි වෙන කෙනෙක් ඉන්නවා නම් මම මේ කාරණාව අවවාදයක් හැටියට මේ පිරිසට ලබලා දෙන්නේ. තමන්ට ඕන නම් පැවිදි ජීවිතයකට ඇතුල් වෙන්න. පිංගුතුනි අඩුම තරමේ ගිහිව ඉඳගෙන මේ ධර්මයේ විනය කියන කොටසවත් හරියට ඉගෙනගෙන පැවිදි ජීවිතයට එන්න. විනය දන්න හොඳ ගුරුවරයෙකුගේ යටතේ අඩුම තරමේ විනය කියන කොටසවත් හරියට ඉගෙනගෙන මේ ශාසනයට ඇතුල් වෙන්න. මොකද ඒ කොටසවත් නොදැනගෙන මේ ශාසනයට ඇතුල් වෙන්න ගත්තොත් සමහර වෙලාවට මේ ප්‍රතිපදාවේ තිබෙන දුෂ්කර බව කෙනෙකුට වැටහුණාම සමහර වෙලාවට සමහර දිනෙක කරන්නේ ඒ දුෂ්කර ප්‍රතිපදාව විනාශ කරගෙන පහසු විදියට ජීවත් වෙන උත්සාහ කරනවා. එහෙම නැත්නම් තවත් සමහර අය කරන්නේ මේක හරි අමාරු ක්‍රමවේදයක් කියලා මේක දාලා උපවැදි වෙනවා. ඒ දෙකෙන්ම වෙන්නේ Tamanට විනාශය. ඒ නිසා කෙනෙක් පැවිදි වෙනවා නම් Tamanට ඒ වෙලාවේ ආපු ඒ හැඟීම ඒ ස්වභාවය නිසාම පැවිදි ජීවිතයට යන්නේ නැතුව ඉස්සර වෙලාම ධර්මීය දන්න ධර්මයට ගරු කරන නිවැරදි තිසරණ තියෙන ගුරුවරයෙකුගේ යටතේ අඩුම තරමේ විනයවත් ඉගෙන ගන්න. මුළු ධර්මීයම ඉගෙන ගන්නව නම් ගොඩක් වටිනවා. අඩුම තරමේ විනය කියන කොටසවත් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ගුරුවරයෙකුගේ යටතේවත් ඉගෙන ගන්න අකමැති කෙනෙක් ඉන්නව නම් පිංඔතුනි ඔබ අඩුම තරමේ අපේ රේණුකාණේ චන්දිමිමල මහානායක හාමුදුරුවන් වහන්සේ විසින් රචනා කරන ලද සාසනාවතරණේ පොත උපසම්පදා සීලයේ පොත කියන අඩුම තරමේ ඔය පොත් දෙකවත් කියවලා පැවිදි වෙන උත්සාහ කරන්න. මොකද එහෙම නැතුව කෙනෙක් පැවිද්දකට එනවා නම් ඒ පැවිදි වෙන කෙනාට වීරිය වඩාගෙන ඉදිරියට යන්න පුළුවන් වුණොත් මේ ශාසනෙන් දියුණුවක් ලබන්න පුළුවන්. එහෙම නැති වුණොත් ටික කාලයක් යනකොට තමන්ටම ඒ ප්‍රතිපදාව පිළිබඳ කලකිරිලා ඒක දීර්ඝව කරගෙන යන අසමර්ථ වෙලා ඒ තැන් වලින් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාරණාව මොකද අද කාලේ බොහෝ දෙනෙක් අපි දකිනවා පැවිදි වෙනවා. එයාට පැවිදි වෙච්ච ඒ පිරිස සමහර වෙලාවට තමන්ට ඒ ඉන්න ස්ථාන පිළිබඳ
ප්‍රතිපත්තියේ තිබෙන දුෂ්කර බව නිසා සමහර වෙලාවට ඒ තැන් වලින් ඉවත් වෙලා උපවිද වෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ කාරණාව අද මේ කාරණාව විස්මතු වෙච්ච නිසායි මම මේ කාරණාව ඔබට මතක් කරේ. එමනම් කාලය නිමවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතිය දේශනාව තුළින් අවබෝධ කරගමු කොහොමද බුදුරජාණන් වහන්සේ ගිහි ස්වභාවයේ ඉන්න කෙනෙක් ගිහි ස්වභාවයෙන් මිදිලා අනගාരിക ස්වභාවයක ඉන්නවා නම් පැවිදි වෙන්නේ නැතුව ගිහිවම ගිහි ස්වභාවයෙන් අයින් වෙලා කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කෙනා මොන වගේ ධර්ම කාරණාවක්ද ජීවිතයට පුරුදු පුහුණු කරගන්න ඕන කියන කාරණාව අපි ලබන සතියේ දේශනාව තුලින් සාකච්ඡා කරමු. එමනම් අදට කාලය නිමවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලැබූ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ජීසී සුගන්ධිකා පෙරේරා සහ ඉසුරු දුලාංජන් සිගේරා කියන ඒ පින්වතුන් ඇතුළු පවුලේ පින්වතුන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මියගිය ජී.එල්. පෙරේරා මුත්තණුවන්ට එම්.එස්. අමරසිංහ මිත්තණියට රුවිතන් සිගේරා මුත්තණුවන්ට ඇතුළු මිය පරලෝගියපු වර්ග පරම්පරාවේ සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා ඒ තමයි ශක්‍ර දිවිරාජුත්තුමෙන් වහන්සේටත්, ඒ වගේම සතරවරන් දිව් රජවරුන්ටත්, සහම්පති මහා බ්‍රහ්ම රාජය ඇතුළු දසදහසක් සක්වලවල්වල ඉන්න දිව්‍ය බ්‍රහ්ම සම්මාදිට්ඨික දිව්‍ය බ්‍රහ්ම සියලුම පින් කැමති සම්‍යද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාට දෙව් බඹුන්ට පින් අනුමෝදන් කරන්න විශේෂයෙන්ම මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. එක විශේෂ පුණ්‍යානුමෝදනාවක් ඇටියට මේ කාලේ හඳුන්වන්න පුළුවන්. තින් ඒ පින් උතුම් ඒ සියලු දිනාටම පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලා හැම කෙනාම මේ සියලු පින් සතුටු සිතින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලය හැම දිනාටමත් ධර්ම ශ්‍රවණේ කළ නොකළ ලංකාවාසි ලෝකවාසි හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මනං ඒ සියලු දිනාටම මේ සියලු පින් බලෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා කියලා මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අවසානයේ ප්‍රස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මෙවැනි උතුම් ධර්මයක් අපට පුරුදු පුහුණු කරලා උගන්වන ගුරුදේවයාණන්ටත් සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම මාමේ ලෝකෙට බිහි කරපු මියගේ මාගේ මෑණියන්ටත් පියාණන්ටත් පැවිදි කරපු ගුරුදේවොත්තමෙන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.